සම්බුදු සරණයි සැදැහැති සුපින්වත් ඔබ සැමට. සැදැහැවතුනි සුවහසක් ජනේ ජනයා දුකින් මුදවාලීමේ අභිලාෂයෙන් පරම පූජනීය දරණාගම කුසල ධම්මනාහිමි සමිඳුන් ලොවට දායාද කළ ජාතියේ බොදු නාලිකාව බෞද්ධයා රූපවාහිනී ඔස්සේ සෑම බ්‍රහස්පතින්දා දිනකම ඔබ වෙනුවෙන් සන්නිවේදනය කරන සසරින් නිවනට ධර්මදේශනා මාලාවේ තවත් එක් දායකත්ව සද්ධර්ම දේශනාවක් මෙලෙසින් ඔබ වෙනුවෙන් සන්නිවේදනය කරන මොහොත. සදහවතුනි දේශනාව පැවැත්වීම සඳහා අප සිදු කළා වූ ගෞරවනීය ආරාධනාව පිළිගෙන මේ උතුම් දම්සභා මණ්ඩපයට වැඩම කොට වදාළ මරදන්කල්ල කරුණාගල චිත්ත විවේකාරාමාධිපති කම්මට්ටානාචාර්ය පූජනීය තපවනේ අරියදජ ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ අපි ප්‍රථමයෙන් පාදහාභි වන්දනයෙන් යුක්තව සාදු නාදනම්වා පිළිගනිමු මේ උතුම් දම්සභා මණ්ඩපයට. සාධූ සාධූ සාධූ. සදහවතුනි මේ උතුම් වූ සද්ධර්ම දේශනාව ධර්මදානයක් ලෙසින් බෞද්ධයා රූපවාහිනිය ඔස්සේ ලෝපුරා සන්නිවේදනය කරන්නට තම සදැහැති පුණ්‍යවන්ත දායකත්වයේ ගෙන කටයුතු කරනවා මාකොළ උතුර පදිංචි ස්ටැන්ලි වීරසිංහ මහතා සහ ප්‍රංශයේ පැරිස් නුවර පදිංචි සැම්සන් උපාලි වීරසිංහ මහතා ඇතුළු ඒ පවුලේ සුපින්වත් පිරිස විසින්. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වත්නි, ඉතාමත්ම වටිනා ශ්‍රේෂ්ඨ උදාර පින්කමක් තමයි ධර්ම දානමේ පින්කම. එවැනි උදාර පින්කමක් සිද්ධ කරලා බලාපොරොත්තු වෙනවා තම තමන්ගේ අරමුණු කීපයක් ඉෂ්ට සිද්ධ කරගන්න. 5-2-4 මාකොළ උතුර, මාකොළ පදිංචි ස්ටැන්ලි වීරසිංහ සහ ප්‍රංශයේ පැරිස් නුවර පදිංචි සැම්සන් උපාලි වීරසිංහ ඇතුළු පවුලේ සියලු දෙනා විසින් තමයි මේ ශ්‍රේෂ්ඨතම පින්කමට දායකත්වය ගත්තේ. ප්‍රාර්ථනා අරමුණු කේවි සුමනාවති යන අය, වසරකට පෙර පරලෝස සැපත්තන්ට යෙදුණු ආදරණීය මෑණියන්, ඉසිඩෝ වීරසිංහ ආදරණීය පියාණන්, පියදාස හේවා විතාන ආදරණීය මාමණ්ඩි, ඇඩ්ලින් හෙට්ටිආරච්චි ආදරණීය නැන්දම්ම, සුමිත් හේරංචි කළු ආරච්චි ආදරණීය සොහයුරා, ඒ පරලෝස සියලු දෙනාට ඥාති සංග්‍රහයක් වශයෙනුත් සෙත් ප්‍රාර්ථනා කරනවා. ඉහත සඳහන් මියගිය අයවලුන්ගේ ජීවත්ව සිටින සියලු දෙනාට, පැමිණ සිටින සියලු දෙනාට, ඥාති මිත්‍රාදීන්ට සෙත් ප්‍රාර්ථනා කරන්න. මෙන්න මේ අරමුණු කීපය ඉදිරියෙන් තියාගෙන තමයි මේ උතුම් පින්කමට දායකත්වයක් ගත්තේ. ඉතින් ඔයත් මේ ධර්ම දානමය පින්කම සිදු කරන්නේ ධර්මය ශ්‍රවණය කරන්න. මේ ධර්මය අපි දේශනා කරන්නේ දේශනා මාලාවක් හැටියට. ඒ දේශනා මාලාව ඇත්ත දන්නවා සෑම බ්‍රහස්පතින්දා දිනකම උදේ 8 ඉඳන් 9 දක්වාත්, එදිනම බෞද්ධ ගුවන් නුදුලියේ රාත්‍රි 10 ඉඳලා, ඒ වගේම ආයි නැවත බෞද්ධ උපහායන රාත්‍රි 12ටත් ප්‍රචාරය වෙනවා. ඒ විසුද්ධි මාර්ගය තුලින් ඒ පැහැදිලි කිරීම සිද්ධ කරන්නේ සසරින් නිවනට. ඇයි? සසර අපි දැන් ගෙව්වා ගොඩක්. එක එක භවයක් දෙකක් 100ක් 1000ක් ලක්ෂයක් කෝටියක් නෙමෙයි, අනන්ත අප්‍රමාණ අපි භව පව කරගෙන ඇවිල්ලා අපි අද ඇවිල්ලා ඉන්නවා නිවැරදි භවයකට. ඒ මනුස්සත් ආත්ම භාවයක් අපි නැවතත් ලබා ගත්තා. ඒ ලබා ගත්ත මනුස්සාත්ම භවය බුද්ධ ශාසනයක් පවතින කාලයක්.
බුදු කෙනෙක්ගේ ශාසනයක් ලෝකෙ පවතින කාලයක් මනුස්සාත්ම භවයක් ලබා ගත්තා. දෙවෙනි කාරණේ. අනිත් කාරණේ තමයි ඒ ධර්මය දේශනා කරන ස්වාමින් වහන්සේලා ඉන්න නිවැරදිව දේශනා කරන. ඒක ශ්‍රවණය කිරීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් අති විශේෂ වරප්‍රසාද හතරක් තියෙනවා නැත්තන්ට. සම්බුද්ධ ශාසනයක් ලෝකෙ පවතින. මනුස්සාත්ම භාවයක් ලැබලා තිනෝ ඒ ධර්මය ශ්‍රවණය කිරීමේ හැකියාව තිනෝ කියන දේ තේරෙනවා හොඳටම ප්‍රමාණවත් හොඳටම ඇති අති විශේෂ වරප්‍රසාද හතරක් ආමුදුරන්ට නම් පහක් තියෙනවා පැවිදි බව තිනා ඒක ඊට පහසෙයි ගිහියන්ට ටිකක් අමාරුයි ගී ජීවිතය ගත කරන ගමන් මේ සංසාර දුකෙන් ඈතර වීම දුෂ්කර කාර්යයක්. පැවිදි භවයකට පහසු කාර්යයක්. කොහම වුණත් අධිගමයක් ලබන්නට මාර්ගඵලයක් ලබන්නට ගිහි පැවිදි කියලා වෙනසක් නැහැ. ඒක පැවිද්දන්ට සමහර අවස්ථාවල බැරි වුණත් ඊට කලින් ගිහියන්ට පුළුවන්කම තියෙනවා. එදත් සම්බුද්ධ ශාසනය තුළ එහෙම සිද්ධ වුණා. ඒ නිසා දේශනා කරන ධර්මය හොඳට අහලා හොඳට සිතේ ධාරණය කරගෙන ඒක නිතරම ප්‍රායෝගිකව පුහුණු කරන්න ඕනේ. අනුපූර්ව ප්‍රතිපදාවක් අනුපිළිවෙලක් තියෙනවා. ඒ අනුපිළිවෙලේ ඒ විසුද්ධි මාර්ග දෙකක් අපි පසුගිය ධර්මදේශනා තුලින් පැහැදිලි කරා. සීල විසුද්ධි පැහැදිලි කරලා තියෙනවා පසුගිය ධර්මදේශනා තුලින්. ඒ වගේම චිත්ත විසුද්ධියත් පැහැදිලි කරා. ඒක ඉදිරි දේශනවලදී වත්තන්ට ශ්‍රවණය කරන්න පුළුවන්. ඒ ශ්‍රවණය කරලා ඊට පස්සේ සූදානම් වෙන්න දික්ටි විසුද්ධි සඳහා. මොකද සුද්ධ වීමේ හතයි තියෙන්නේ. පිළිවෙල හතයි. සීලෙන් සුද්ධ වෙන්න ඕනේ. විසුද්ධි කියන්නේ වඩාත්ම පිරිසිදුයි. සිතෙන් සුද්ධ වෙන්න ඕනේ. විසුද්ධි සිතත් වඩාම පිරිසිදු වෙන්න ඕනේ. දික්ටි විසුද්ධි. දික්ටි කියන්නේ දකිනවා. ඒක දෙකක් තියෙනවා සම්මා දික්ටි, මිත්‍යා දික්ටි. තනි වචනයෙන් කතා කරා දික්ටි කියලා ඒ කතා කරන්නේ අකුසල් ගැන. සම්මා දික්ටි ගැන කතා කළොත් ඒ තමයි නිවැරදි. යහපත් දැක්ම, නිවැරදි දැක්ම. කාංකා විතරණ විසුද්ධි සැකය සහ මුලින් අයින් වෙනවා. පිරිසිදු වෙනවා සැකයක් නෑ අවිශ්වාසයෙන් මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධි මග නොමග නිවැරදිව තෝරාගෙන නොමග යන්නේ නැතුව හරි නිසි මගට වැටෙනවා ඒකට කියනවා මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධි ඥාන කියන්නේ නුවණින් දර්ශනය කියන්නේ දකින්න මග නොමග නුවණින් දකින්නට කියනවා මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධි ඊගාට තියෙනවා ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධි ප්‍රතිපදා පිළිවෙත ප්‍රතිපදා නුවණ ඥාන නුවණ දර්ශනේ දකිනවා එහෙනම් ඒ පිළිවෙල නිවැරදිව ඒ ප්‍රතිපදාව දකිනවා එතන තියෙනවා නවමහා විදර්ශනා කියලා ඥාන නමය ඒට පස්සේ තියෙනවා ඥාන දර්ශන විසුද්ධි නුවණින් දර්ශනය පිරිසිදු වෙනවා එතනින් එහාට කරන්න දෙන්නේ සෝවාන් සක්‍රදාගාමි අනාගාමි අරිහත් සතර මාර්ග සතර ඵල අපි තාම ලැබුවේ නැහැ. ඒ නිසා දත් වාඩි වෙලා බණහන්ට සිද්ධ වෙනවා. අඩු මාසයෙන් මේ භවයේ චුල්ල සෝතාපන්නවත් වුණා. 6 දවස් බණ කියන්න ඕනෙත් නැහැ. 7 දවස් දානෙ වුණෙත් නැහැ. 3 මාසෙ බණ වුණෙත් නැහැ. 3 මාසෙ දානෙ වුණෙත් නැහැ. තේරෙනවද? ඒක තමන් අවබෝධ කරගන්න ධර්මතාවයක්. සහතික දෙන්න බෑ කාටවත්. තමන් දන්නවා තමන් ඉන්නේ කොතනද කියලා. ඒ අවබෝධය තුල තමන් ලබා ගන්න අවබෝධය තුල තමන් දන්නවා පැහැදිලිවම දන්නා විතරක් නෙමෙයි තමන් දකිනවා. පැහැදිලිවම කොතනද ඉන්නේ කියලා. ඒ අනුව ඕන්න ඥාතින්ට හිතවතුන්ට කියලා යන්න පුළුවන් මම මරුණට පස්සේ දානයක් අවශ්‍ය නැහැ. දානයක් අවශ්‍ය වෙන්නේ මේ පින් දෙන්න අවශ්‍ය වෙන්නේ එතනින් මෙහා ඉන්නයි. ඇයි?
එයාලට සසර ගමනක් තියෙනවා. එයාලා ඥාති ප්‍රේත ආත්ම භවවල ප්‍රතිසන්දි ගන්නවා. පරදත් උපචීවි කියන ආත්ම භවවල ප්‍රතිසන්දි ගන්නවා. ඒ ආත්ම දෙක තුල, ඒ භව දෙක තුල ප්‍රතිසන්දි ගන්නායට පින් දෙන්න පුළුවන්. අනිත් අයට පින් දෙන්න බැහැ. නිරය අස්ථානයක්. ස්ථානයක් නෙමෙයි පින් ගන්න. දිව්‍ය ලෝකයක් අස්ථානයක්. පින් ගන්න බැහැ. රූපාවචර බ්‍රහ්ම ලෝකයක් අස්ථානයක්. පින් ගන්න බැහැ. අරූපාවචර බ්‍රහ්ම ලෝකයක් අස්ථානයක්. මනුස්ස ලෝකයක් අස්ථානයක්. මේ ඥාති සියලු දෙනා නැවත මනුස්ස ලෝකේ ප්‍රතිසන්දි අරගෙන නම් අපි කොහොමද යන්නට පින් දෙන්නේ? යාලා මනුස්සාත්ම භවයේ භුක්ති විඳිනවා. එහෙනම් මේ පින කියන එක තම තමන්ගේ සිත් තුළ උපදවාගත යුතු ධර්මයක්. මේ දිට්ඨි විසුද්ධිය තුළින් ඒ සතුට උපදවා ගන්න පුළුවන්. පින කිව්වේ සතුටට. හදයන් පුනාතිති පුඤ්ඤං. පුඤ්ඤති සුඛං සේතං අදි වචනං. සැපයට කියන තවත් වචනයක් පින කියන්නේ. හදයන් පුනාතිති පුඤ්ඤං. හදවතේ පිනා යාමට පින කියලා කියනවා. එහෙනම් සතුට තමයි ඇති කර ගන්න ඕනේ. ඒ සතුට ඇති කරගන්නේ අපි නිවැරදි ධර්මයක් ශ්‍රවණය කළා. ඒක සත්‍යයක්. ඒ සත්‍ය උදාහම අපිට දැන් තේරෙනවා, අපිට වැටහෙනවා. ඒ තුල ලැබෙන සතුට පරලව ගියට දෙන්න පුළුවන්. වෙන කිසි දෙයක් පරලව ගියට දෙන්න බෑ. එහෙනම් දිට්ඨි කියන්නේ දකිනවා, විසුද්ධි වඩාත්ම පිරිසිදු වෙනවා. දැකීම වඩාත්ම පිරිසිදු වෙන්න ඕනේ. ඒ සඳහා කරුණු 201ක් කියන්න වෙනවා. ඉතින් මේ පැයක් තුල කරුණු 201ක් කියන්න බෑ. අපි වරින් වර 201ම එකින් එක විස්තර කරනවා. එනිසා මේ ධර්ම දේශනාව අහලා එතනින් නවතින්නේ නැතුව මේකේ මුල් ධර්ම දේශනා ටිකක් ශ්‍රවණය කරන්න, ඉදිරියේදී ඇති වෙන සියලුම ධර්ම දේශනා, ඒ ප්‍රචාරය වෙන සියලුම ධර්ම දේශනා ශ්‍රවණය කළොත් ඔයත්න්ට ඔය කියපු සප්තවිසුද්ධීන් හතක් තියෙන පිරිසිදු වීම, ඒ හතෙන් පිරිසිදු වෙලා ආයේ මේ කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන මේ ත්‍රිවිධ ලෝකයෙන් එතර වෙලා යන්න පුළුවන්. සංසාර ප්‍රවෘත්තියක් තියෙන්නේ, පැවැත්මක් තියෙනවා. ඒ පැවැත්ම අපි නවත්තනවා. නවත්තන්න බැරි වෙච්ච නිසා නැවතත් ආවා. පෙර භවයේ නැවතුණා නම් අද බණහන්නේ. එහෙනම් අදහන බණ මේ භවයේත් අපි නවත්ත ගත්තේ නැත්නම් ඊගා භවෙත් බණහන්ට වෙනවා. තව කොච්චර බණහන්ට වෙයිද? බුදුරෙක් ලෝකේ පහළ වෙන්නේ අති දීර්ඝ කාලයකට පස්සේ. ඒ වාසනාව අපිට උරුම වෙලා තියෙනවා. එහෙනම් දැකීම පිරිසිදු කරන්නට නම් කරුණු 201ක් විස්තර කරන්නට වෙනවා. ඒ කරුණු 201ක සංක්ෂිප්ත කළ ගත්තාම තියෙන්නේ කරුණු දෙකයි. නාමංච රූපංච. නාමයයි රූපයයි. නාම කිව්වා සිතහා සිතුවිලි වලට. රූප කිව්වා සතර මහා භූතයන්ට. සතර කිව්වේ හතරට. මහා භූත. භූත කියන්නේ අදෘශ්‍යමානයි. භූතයෝ දකින්නේ පේන්නේ නැහැ. ඒ නිසා මේ හතරටත් භූත කියන වචනේ පාවිච්චි කරනවා. ඇයි? පේන්නේ නැහැ. එහෙනම් මම එකින් එක විස්තර කරනවා, හොඳට අහන්න. මුළු විශ්වයම නිර්මාණය වෙලා තියෙනවා ශක්තියන් හතරක්. ඒ තමයි තද ගතිය, දියර ගතිය, උෂ්ණය, වාතය. අපේ ශරීරයේත් ওই හතරම තියෙනවා. ඒක අවබෝධ කරගන්න බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා 20ක් මේ පැත්තට දාන්න. තද ගතියට, පඨවි ධාතුවට අයිති 20ක්. කේසා ලෝමා නකා දන්ත තචෝ මන්සංහාර අට්ටි අට්ටි මිච්ඡා වක්ඛං හදයන් අන්‍ය ආදී වශයෙන් 20ක් තියෙනවා. කෙස් ලොම් නිය දත් සම් මස් නහර ඇට ඇට ලොඳ වකු ගඩු අක්මාව වෙනහල්ල පපු මස හෘදය බොක්කු බඩවැල් පිත්තාස දිරෝපු ආහාර නොදිරෝපු ආහාර මොළ තියෙනවා. ඒ විස්ස තදගති කියලා අයින් කරන්න. හැබැයි හොඳට මතක තියාගන්න මේක ඉදිරියේදී අපි ගන්නවා. මේ දැන්ට මේක අපි තදගතිය හැටියට අයින් කරාට මේ සෑම එකම හතරම තියෙනවා. මේ අවබෝධයේ පහසුව පිණිසයි අපි මේ හතර, මේ විස්ස, මේ තදගතිය හැටියට පෙන්වන්නේ.
කෙල සෙම සොටු කඳුළු දහඩිය ලේ සැරව පිත මේද තෙල උරුණු තෙල් සඳ මිදුළු මුත්‍රා කියලා තියෙනවා 12ක්. ඒක දියර ගතිය, ඇලෙන ගතිය, වැగిරෙන ගතිය තියෙනවනේ ශරීරේ. ශරීරය උණුසුම් කරන උණුසුමක් තියෙනවා. අංශක 98.4 උෂ්ණත්වයක් ශරීරයේ තියෙනවා. ඒක වැඩි වුණොත් උණ. අඩු වුණත් හොඳ නැහැ. ඒ උෂ්ණත්වයෙන් තමයි මේ සියල්ල දවන්නේ, තවන්නේ, පුච්චන්නේ, කෙස් ටික ඉදවන්නේ, හැම රැලි කරන්නේ, ඇස් පෙනීම අඩු කරන්නේ, කන් ඇහිම අඩු කරන්නේ, කොන්ද කුදු කරන්නේ. ඔය උණුසුමෙන් තියෙනවනේ. වායුවක් තියෙනවා. ශරීරේ පුරාම හැසිරෙන වායුවක් තියෙනවා. උඩට එන වායුවක් තියෙනවා. පහළට බහින වායුවක් තියෙනවා. ඒ කොටස් අතරේ සැරිසරන වායුවක් තියෙනවා. ශරීරේ පුරාම ගමන් කරන වායුවක් තියෙනවා. හුස්ම ගන්න පිට කරන වායුවක් තියෙනවා. අධ්‍යාත්මික බාහිර ඔය දෙකම එකයි. තදගති අධ්‍යාත්මයේ තියෙනවා, බාහිරක් තියෙනවා. දීරගති අධ්‍යාත්මයේ තියෙනවා, බාහිරක් තියෙනවා. උණුසුම අධ්‍යාත්මයේ තියෙනවා, බාහිරක් තියෙනවා. වායුව අධ්‍යාත්මයේ තියෙනවා, බාහිරක් තියෙනවා. තියෙනවද? දැනගන්න විතරක් නෙමෙයි දැකගන්න. දැන ගැනීම තුල ඉන්නේ අනුමාන ඥානය. අපි මේක කොච්චර කීවත් ඔයත් අහනවා, ඔයත්ට දැනෙනවා. ඒ දැනීම අනුමාන ඥානය. ඒක තුලින් නිවන් දකින්න බෑ. ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. ප්‍රත්‍යක්ෂ කියන්නේ හොඳටම විශ්වාසයි. ඒක කොහොමද ගත්තේ? දැකලා. උදාහරණයක් කිව්වොත් යම් පුච්චලේ අර උසාවියට එහෙම ගෙනිනකොට රෙදි වලින් ආවරණය කළා අරන් යනවා නේ, හඳුනා ගැනීම පෙරට්ටු කියලා තියෙන. ඒ අරන් යනකොට අපිට ඒ පුච්චලේ අඳුර ගන්න බැහැ. එතකොට තමන්ට යම් කරදරයක් කරපු පුච්චලේ මෙතන ඉන්නවද කියලා බලන්න කියන. එතකොට දැක්කොත් අඳුරන්න පුළුවන්ද? පුළුවන්. නොදැක ඉන්න තාක්කල් අඳුර ගන්න බැහැ. අන්න ප්‍රත්‍යක්ෂයි. ආ මෙයා තමයි. එතනදි පෙන්නනවා. අන්න ඒ වගේ තමයි. එතකොට ප්‍රත්‍යක්ෂ ඥානය තුල තමයි අවබෝධය එන්නේ. දැන ගැනීම තුල එන්නේ අනුමාන ඥානයක්. තව උදාහරණයක් කිව්වොත් බුද්ධ ගයාවට ගිහිල්ලා නැත්තම් යම් කෙනෙක් ගිය කෙනෙක් ඇවිල්ලා ඒක විස්තර කිව්වට එයාට පැහැදිලි ස්වභාවයක් එන්නේ නැහැ. එයත් කවදා හරි බුද්ධ ගයාවට ගියොත් අන්න පැහැදිලි යාට. හරි මෙතන තමයි බුද්ධ ගයාව කියන්නේ. අන්න ඒ වගේ තමයි. එතකොට අනුමාන ඥානය නෙමෙයි යෝනේ ප්‍රත්‍යක්ෂ ඥානය. එහෙනම් ප්‍රත්‍යක්ෂ ඥානයක් ඇති කරගන්න නම් අපි මේක දැනගන්න විතරක් නෙමෙයි දැකගන්න ඕනේ මේ කොටස් ටික. එතකොට කොටස් ටික දැක්කහම දැන් අයිති කාටද? සතරමහා භූතයි. එතකොට අපේ ශරීරයේ මේ කොටස් හතරම තියෙනවා නේද? හොඳයි. එතකොට ඒ විදිහට වෙන් කරන්නේ නුවණින්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනව මහණෙනි. දැන් ඔය සියලු දෙනාටම නිවන් දකින්න දෝනි. ඒක නේද දෝනි? ඔව්. රූපස්කන්ධය බෙදලා වෙන් කළ බලන්න බැරි නම් නිවන් දකින්න සුදුසුකමක් නැහැ. රූපස්කන්ධය බෙදලා වෙන් කළ බලන්න පුළුවන් නම් නිවන් දකින්න සුදුසුකමක් තියෙනවා. වේදනාස්කන්ධය බෙදලා වෙන් කළ බලන්න බැරි නම් නිවන් දකින්න සුදුසුකමක් නැහැ. වේදනාස්කන්ධය බෙදලා වෙන් කළ බලන්න පුළුවන් නම් නිවන් දකින්න සුදුසුකමක් තියෙනවා. සංඤාස්කන්ධය බෙදලා වෙන් කළ බලන්න බැරි නම් නිවන් දකින්න සුදුසුකමක් නැහැ. සංඤාස්කන්ධය බෙදලා වෙන් කළ බලන්න පුළුවන් නම් නිවන් දකින්න සුදුසුකමක් තියෙනවා. සංස්කාරස්කන්ධය බෙදලා වෙන් කළ බලන්න බැරි නම් නිවන් දකින්න සුදුසුකමක් නැහැ. සංස්කාරස්කන්ධය බෙදලා වෙන් කළ බලන්න පුළුවන් නම් නිවන් දකින්න සුදුසුකමක් තියෙනවා. විඥානස්කන්ධය බෙදලා වෙන් කළ බලන්න බැරි නම් නිවන් දකින්න සුදුසුකමක් නැහැ. විඥානස්කන්ධය බෙදලා වෙන් කළ බලන්න පුළුවන් නම් නිවන් දකින්න සුදුසුකමක් තියෙනවා. නිවන් දකින්න සුදුසුකම් කීයක් ඕනද? පහයි. දැන් කීයක් තියෙනවද? සුදුසුකම් තියෙන කෙනෙකුට පත්වීම හම්බ වෙනවා. අපි අධ්‍යාපනය ලැබලා ඉගෙනගෙන අපි සහතිකපත් ටිකක් ළඟ තියාගෙන ඉන්නවා. ඒ සහතිකපත් වල මොනවද තියෙන්නේ? සුදුසුකම්. එතකොට මේ සුදුසුකම් අනුව
යම් ආයතනයක පුරප්පාඩුවක් දාලා තියෙනවා. ඒ පුරප්පාඩුව රැකියාව සඳහා. එතකොට ඒකට තමන්ගේ අතේ තියෙන මේ සහතික පත්‍රවලත් එක්ක සංසන්දනය කරලා බලපුවාම ඒක ලබා ගන්න පුළුවන් සුදුසු යාට. එතකොට එයා යනවා ඒකේ විභාගෙට, ඉන්ටර්විව් එකට. ගිහාම එයාගේ මොනවද ඉල්ලන්නේ? සුදුසුකම් පිළිබඳව සහතික ටික ඉල්ලනවා. එතකොට සුදුසුකම් හොඳටම තියෙනවා සහතික ටික දෙනවා. පරීක්ෂා කරලා බලලා එයාට පත්වීම හම්බ වෙනවද? හම්බ වෙනවා. එහෙනම් මෙච්චර කාලයක් අපට ওই නිවන කියන පත්වීම හම්බුන්නේ නැත්තේ ඇයි? නැ උත්තරේ තියෙනවා එතන. තියෙනා නේද උත්තරේ? ඒකත් පත්වීමක්. එහෙනම් ඒ පත්වීම අපිට ලැබුන්නේ නැත්තේ ඇයි? අර සුදුසුකම් පහ අපි සම්පූර්ණ කරලා ඉතින් දැන් සම්පූර්ණ කරමුක එතකොට ඉවරයි. මෙච්චර කාලයක් මේ සුදුසුකම් අපි සම්පූර්ණ කළේ නැහැ. එහෙනම් අපි දැන් ඉඳලවත් අපි මේ සුදුසුකම් ටික සම්පූර්ණ කරගත්තොත් පත්වීම හම්බ වෙයිද? හම්බ වෙනවා. බෙදලා වෙන් කළා නොබලන තාක්කල් නිවන් දකින්න බෑ. තේරෙනවද? එහෙනම් සුදුසුකම් කීයද තියෙන්නේ? පහයි. ගොඩක් නෑ, බය වෙන්න එපා, ගොඩක් නෑ. පහයි නේ. එහෙනම් එතකොට මේ ශරීරේ දැන් ඔය තද ගතිය, දීර ගතිය, උස්නේ වාතය කියන එක පැහැදිලිවම තියෙනවා. හොඳයි. දැන් අපි දන්නවා කෙල, සෙම, සොටු, කඳුළු, දහඩිය, ලේ, සැරව, පිත කියන අතිශය පිළිකුල් දුර්ගන්ධේ. දොස්තර මහත්තයාට ගිහින් කියන්න ඔය ටික අයින් කරන්න කියලා. අනේ ડોක්ටර් මේක හරි පිළිකුල්, මේක මට තරහා ගන්න බෑ, මේක හරි ගඳයි, මේක පිළිකුල්, මේක දුර්ගන්ධයෙන් යුක්තයි, මේක කවුරුවත් ප්‍රිය. එහෙනම් උණුසුම තමයි මේ සියල්ල සිද්ධ කරන්න දවන්නේ, තවන්නේ, පුච්චන්නේ මේ එක විදියක තියාගන්න දෙන්නේ නැත්තේ උණුසුම විසින්. ඒ නිරන්තරයෙන් දවනවා, තවනවා, පුච්චන උණුසුමයි කරන්නේ. මොකද දැන් වායුවත් හරි කරදරයක් නේ. ආතරයිටිස්, කොන්දේ අමාරු, තුනටි අමාරු, බෙල්ලේ අමාරු, හුස්ම ගන්න බැහැ හරි ආකාර. වාතයත් අපිට කරදර කරන ඕක අයින් කරන්න කියන්නේ. කොච්චර වෙලාවක් ජීවත් වෙන්න පුළුවන්ද? එහෙනම් අර කෙස්ලොම්නියදත් සම් ටික අයින් කරන්න පුළුවන්ද? බැ. ඔය හතරෙන් එකක්වත් මේ විශ්වයේ තියෙන මේ ඇහැට පේන නොපෙනෙන පුංචි වැලි කැටයෙන්වත් ඔය හතරෙන් එකක්වත් අයින් කරන්න බැ. ඔය හතරම තමයි මේ සියල්ල නිර්මාණය කරලා තියෙන්නේ. මේ තියෙන පත්‍රිකාවෙත් ඔය හතරම තියෙනවා. මේ මල් ටිකේ, මේ රේන්, මේ සෑම එකම ඔය හතරම තියෙනවා. මේ ශාලාවේ පුරාම තියෙන්නේ සෑම දෙයකම තියෙන ඔය සතර තියෙනවා. හිරු එළියෙත් තියෙනවා, වාතයෙත් තියෙනවා. ඔය කෙන්තර ලෝකයක් නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, සබ්බසෝ නාම රූපස්මි. මම සියල්ල නාම රූප දෙක තුල පනවනවා. එච්චරයි ලෝකේ තියෙන්නේ. නාමයේ කිව්වේ සිත හා සිතුවිලි. රූපේ කිව්වේ සතර මහා භූතයන්. තේරෙනවද? එහෙනම් සතර මහා භූතයන්ගෙන් නිර්මාණය වෙච්ච දෙයක් හැටියට අපිට පිළිගන්න සිද්ධ වෙනවද? පිළිගන්න සිද්ධ වෙනවා. ඒක තමයි සත්‍ය. හැබැයි ඒක දැනගන්න විතරක් නෙමෙයි, දැකගන්න. තාම දැක්කේ නැහැ. ඇයි? භූතය පේන්නේ නැහැ. පේන්නේ නැහන බලා ගන්න පුළුවන්. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ මේ හතර දෙනාට භූත කියන නාමය දීලා තියෙන්නේ. ඇහැට පේන්නේ, හැබැයි මනසට පේනවා. තේරෙනවද? මනසින් දකින්න පුළුවන් භූතය. දැන් මේ හතර මනසින් බලන්න බැරිද? අන්න දකින්න. ඒකයි මං කියුවේ දැනගන්න විතරක් නෙමෙයි දැක ගන්න ඕනේ. එහෙනම් මේ මහා භූත හතරෙන් නිර්මාණය වෙලා තිනවා තව කොටස් ටිකක්. අපි ගන්න වැස්ස කියන එක සෑම කෙනෙකුටම තියෙනවා. අපි හරීම පරිස්සම් කරනවා. ඇහැක් වගේ පරිස්සම් කරනවා කියනවා. ඇස් දෙක හරියට පරිස්සම් කරනවා. ඔය ඇහැ නිර්මාණය කළේ කවුද? අර භූතය හතර දෙනා තමයි. තද ගතියක් තියෙනවා කි? දියර ගතියක් තියෙනවා, උෂ්ණයක් තියෙනවා, වාතයක් තියෙනවා. නැහැ කියලා කිසි කෙනෙකුට ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒ ඇස මැද්දේ තියෙන කළු ඉන්ද්‍රියව කියලා එකක්. ඒක මැද්දේ තියෙන පුංචි තිතක්. චක්කු ප්‍රසාද රූප කියලා කියනවා ඒකට.
ඇයි මේ ප්‍රසාද රූප කියන්නේ? ප්‍රසාද දීමන. දැන් පහුගිය මාසෙත් හම්බුණා ඔය ආයතන වලින් ප්‍රසාද දීමන එහෙම. අවුරුද්දේ අන්තිමට දෙනවනේ ප්‍රසාද දීම. රැකියාව හොඳට කරාට පැමිණීම හොඳයි. ආයතනයේ අභිවෘද්ධියට දියුණුවට වැඩ කරලා තිනවා. ඒ නිසා ප්‍රසාද දීමනාව ලැබෙනවා. ඕකත් ඒ වගේ එකක් තමයි. ප්‍රසාද රූප කියන්නේ ඒකයි. රූප කිව්වේ භූතයන්ට, ප්‍රසාද කිව්වේ හිටපු ආකාරයට ලැබුණා. උප්පත්තියම ಜಾති අන්දයි. එතකොට පෙර භවයේ ඉඳලා තියෙන්නේ නරකට. ඒ නිසා තමයි අර භූතය හතර දෙනා විකෘති වෙලාවේ. සමවාවණං ප්‍රකෘති. තදගතිය, දියරගතිය, උෂ්ණය, වාතය කියන හතර දෙනා සමවාවණං ප්‍රකෘති. ಜಾති අන්දයි. උපත්තියෙම දර්ශනේ නැහැ. ඇයි? විකෘති. එතකොට කාගේ විකෘතිතාවයක්ද තියෙන්නේ? මගේ හැ විකෘතිද? එහෙම නැත්නම් අර භූතය හතර දෙනා වෙනස් වෙලාද? භූතය හතර දෙනාගේ වෙනසක් තියෙන්නේ. හැබැයි කතා කරනවා නේද මගේ හැ කියලා? ආ. මගේ හැ කියලා කතා කරන්නේ. එතකොට හරිද? වැරදි. අන්න එකට කියනවා දික්ටි කියලා. අන්න දැක්ක වැරදි. එහෙනම් හරියට දකින්න. තොර චක්කු කියන්නේ ඇස ප්‍රසාද පෙර භවයේ හිටිය ආකාරයට ලැබිච්ච එකක්. ඒකට කියන පෙර භවයේ හිටිය කර්ම කරගෙන. කුසල කර්ම, අකුසල කර්ම. එහෙනම් නොපෙනෙන හැක්නම් අකුසල කර්මයේ ප්‍රතිඵලයක්. හැබැයි ඇහැක් හැදුවේ නැහැ. සතර මහා ධාතුන්ගේ විකෘතිතාවයක් හැදුවා. ඇහැක් හදන්න බෑ. ඇහැ සම්මුති වචනයක්. ප්‍රඥප්තියක් ඇහැ කියන්නේ. සතර මහා ධාතු හඳුනා ගන්න දීපු නාමයක්. එවත් ප්‍රඥප්තියක්. සම්මුති එවත් ප්‍රඥප්තිය. එහෙනම් ඒ චක්කු ප්‍රසාද රූපය තුල තියෙන්නේ සතර මහා. ඒ සතර මහා භූතයන්ගේ විකෘතිතාවය ඇතිකලේ පෙර කර්මයේ විසින්. ප්‍රකෘතිතාවය ඇතිකලේ දැන් මෙතන ඉන්න සියලු දෙනාටම ඒ චක්ක ප්‍රසාද රූපයට ඉස්සරහා තියෙන රූප හොඳට ගැටෙනවා. එහෙනම් ප්‍රකෘති තත්ත්වයෙන් ඇවිල්ලා තියෙන්නේ. ඇයි? එහෙනම් අතීත භවයේ ඔය සියලු දෙනාම ඇස පිළිබඳව අකුසල කර්ම කරලා නැහැ. තේරෙනවද? හැබැයි යම් කෙනෙකුට පෙර භවයේ අකුසල කර්ම කළා එයාට අවුරුදු 20 දී. එයා කාගේ හරි දැසට ඇසිඩ් ගැව්වා. එම නැත්තම් කාගේ හරි දැසට හානියක් කළා. චක්කුපාල හාමුදුරන්ගේ කතාව දන්නා නේ. එතකොට එයාට ඒ වයස එනකොටම මොකද වෙන්නේ? දැස් අන්ධ වෙනවා. ඇයි? හරියට එයා ඒ වයසේදී ඒ කර්මයට සිද්ධ කළා. ඒක හරියට අවුරුදු 20යි මේ භවයේ හරියට ඒකම. මේ කර්මය කියන එකත් තිස්සේ ගැඹුරු කර්මයක්. තේරෙනවද? එතකොට එහෙනම් මේ චක්කු ප්‍රසාද රූපය කියන්නේ මට අයිතිද කර්මයට අයිතිද? කර්මයටයි තියෙන්නේ. එහෙනම් ඇයි මගේ කියන්නේ? අන්න ඒකට කියනවා දික්ටි කියලා. එතකොට මටයි තියෙකක් නෙමෙයි. මම කියන්න බෑ. එක්තරා කොටසක් විතරයි චක්කු ප්‍රසාද රූපේ කියන්නේ. මගේ කියන්න බෑ. අයිතිකාරයෝ පැත්තකින් ඉන්නවා. සතර මහා භූතයෝ අයිතිකාරයන්. ඒකේ අඩු වැඩිය නිර්මාණය කරපු කෙනෙක් ඉන්නවා. ඒ තමන්ගේම සිතුවිලි. තමන්ගේ සිතුවිලි බලවත් වුණාද? ඒ අනුව කර්ම කළා. සිතුවිලි වල බලවත් බවට කර්ම කියලා කියනවා. හොඳ පැත්තට බලවත් වුණොත් කුසල කර්ම. අද වාඩි වෙලා බණ අහනවා. සිත හොඳ පැත්තේද නරක පැත්තේද? කුසල කර්ම කිව්වේ ඒකයි. සත්තු මරනවා, හොරකම් කරනවා, ලාමක සේවනයන් කරනවා, බොරු කියනවා, ඒ පිළිබඳව සිතුවිලි බලවත් වෙනවා. මොන කර්මද? අකුසල කර්ම. එහෙනම් කර්මය දෙකයි. එහෙනම් මේ චක්කු ප්‍රසාද රූපය මටයි තියෙකක්ද කර්මයටයි තියෙකක්ද? ඒක සම්බන්ධ වෙලා තියෙනවා ශරීරයට. ඇහැ කොහෙද පිහිටලා තියෙන්නේ? ශරීරයට සම්බන්ධ. ශරීරයට සම්බන්ධ වෙලා තියෙන යම් දෙයක් ඇත්නම් බුදුරජාණන් වහන්සේ ඒක දේශනා කරන්නේ කාය ප්‍රසාද රූප හැටියට. කය කියන්නේ ශරීරය. ශරීරයට ලැබුණු ප්‍රසාද ප්‍රසාදයක්. කාය ප්‍රසාද රූප. හැබැයි ඔක පාලනය කරන්නේ කවුද?
අන්න යා පොඩ්ඩක් හොයාගන්න ඕනේ. කවුද ඔක පාලනය කරන්නේ? Tamanට පාලනය කරන්න පුළුවන්ද ඔක? Tamanට පාලනය කරන්න පුළුවන් නම් 40 පයින්නකොට එනවා 40 ඇඳිරිය කියලා එකක්. එනවද? ඉතින් පාලනය කරගන්නකො. බෑ පාලනය කරන්න. පාලනය කරන්න Tamanට පුළුවන් නම් Taman කවදාවත් කන්නඩි දෙකක් පාවිච්චි කරන්නේ නැහැ. පාවිච්චි කරන්න සිද්ධ වෙනවද? ඊට පස්සේ ඒකටත් පහුණාන් පස්සේ කාචක් දාන්න වෙන. සුදේවිල්ල කියලා. එතකොට එහෙනම් කවුද මේක පාලනය කරන්නේ? මගේ පාලනයෙන් ගිලිහෙනවා. මට පාලනය කරන්න බෑ. එහෙනම් මේක පාලනය කරන්න කෙනා හොයාගන්න ඕනේ. එයාට කියනවා ජීවිත ඉන්ද්‍රිය රූප කියලා. ජීවිතය කියන්නේ පැවැත්ම. ඉන්ද්‍රිය කියන්නේ අධිපති. ජීවිත ඉන්ද්‍රිය රූප කිව්වේ මහ භූත හතරට. එතකොට පැවැත්ම අරගෙන යන්නේ කවුද? ජීවිත ඉන්ද්‍රිය රූපේ. එතකොට එයාට කොහොමද එහෙම බලයක් හම්බෙන්නේ? එයාට කොහොමද එහෙම බලයක් හම්බෙන්නේ? පාලනය කරගන්න. එයාට බලය දුන්නේ කර්මය. ඒ ජීවිත ඉන්ද්‍රිය රූපයත් සතර මහ භූතයෝ. තේරෙනවද? මේ ටික ගැඹුරුයි. ඒ සතර මහ භූතයන්ට පුළුවන්කම තියෙනවා අර කර්ම බලයෙන් ලැබිච්ච ඒ ශක්තියෙන් පුළුවන්කම තියෙනවා ශරීරයේ සියලුම රූප කලාප පාලනය කරන්න. උදාහරණයක් දෙකක් කියනවා. ජනාධිපතිට රට පාලනය කරන්න පුළුවන්ද? පුළුවන්. පුළුවන් නේද? හා? නගරාධිපතිට නගරය පාලනය කරන්න පුළුවන්ද? පුළුවන්. ඒ කියන්නේ නගරාධිපති කියන්නේ පුළුවන්. ජීවිතේන්ද්‍රී රූපේ කියන්නේ ඒකයි. එයාට පුළුවන් මේ සියලු දෙනා පාලනය කරන්න. මේ සියලු රූපයන් පාලනය කරන්න. ඒ නිසා එයාට බලය, එයි බලය. ඒ කියන්නේ ඒ සතර මහ භූතය අනිත් සතර මහ භූතයන්ට වඩා ප්‍රබලයි, ශක්තිමත්. ඒකේ අවසානයම තමයි මරණය කියන්නේ. ජීවිත ඉන්ද්‍රිය උපච්ඡේදක මරණය. එහෙම මරණයක් අහලා තියෙනවද? ජීවිත ඉන්ද්‍රිය උපච්ඡේදක. ඒ කියන්නේ ජීවිතයේ පැවැත්ම අරගෙන යන අධිපති. ඉන්ද්‍රිය කියන්නේ අධිපති භාවය ගත්ත ජීවිත ඉන්ද්‍රිය උපච්ඡේදක. ඒ ඉපදීමේ ඡේදනය කියන්නේ කපනවා. හටගැන්ම කපනවා. එතකොට මොකද්ද සිද්ධ වෙන්නේ? එතකොට හතර දෙනෙක් ඕනේ උස්සගෙන යන්න. මොකද්ද කියන්නේ එතකොට? මරුණක් කියනවනේ. එතකොට ඒ මොකද්ද උනේ? අර ජීවිත ඉන්ද්‍රිය රූපේ බලය ගිලිහුණා. එතනින් එහාට පවත්න්න බෑ. ඒකර කවුද මරුනේ? පුජ්ජලෙන් මරද? නෑ. මේ සතර මහා ධාතුන්ගේ ප්‍රවෘත්ති අවසන් කළා. එයාට එතනින් එහාට අරන් යන්න බෑ. මේක ගැඹුරුයි ටිකක්. හොඳට විමසලා බලන්න තේරෙනවද මං කියන එක? පුළුවන් තරම් සරලව කියන්න. එහෙනම් චක්කු ප්‍රසාද රූපයට මම කිව්වොත් බෑ කියන්න. ඇයි? මේක ශරීරයේ එක කොටසක් විතරයි. එක කොටසකට මම කියනවද? බෑ. මං කියවනේ අර කොටස් 32ක් පසුගිය ධර්මදේශනාවල තියෙනවා. කොටස් 32ක් හොඳට වෙන් කරන්න. දැන් කියවනේ ඒ එක කොටසක් 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 අරන් හොඳට ලං කරලා බලන්න මම කියන කෙනා ওই කොයි කොටසද ඉන්නේ කියන්නේ? කොයි කොටසද ඉන්නේ මම කියන කෙනා? කෙස්වල ඉන්නවද? ලොම්වල? නියවල? දත්වල? කෙල සෙමසොටු කඳුළු වල ඉන්නවද මම කියන කෙනා? නෑ නේ. එහෙනම් උණුසුම මමද? වායුව කියන්නේ මමද? එහෙනම් මම කියලා කෙනෙක් නෑ කියලා ගන්නවද? බෑ කතා කරනවානේ මම කියලා. ඒක සම්මුතිය. හරි. සම්මුතිය ඕනේ අපිට දෙන්න. සම්මුතිය නැතුව අපිට ජීවත් වෙන්න බෑ. ප්‍රඥප්තිය නැතුව අපිට ජීවත් වෙන්න බෑ. හැබැයි අපේ සිත තියෙන්න ඕනේ පරමාර්ථයේ. පරමාර්ථයේ සිත තිබ්බොත් ධර්මය අවබෝධ වෙනවා. සම්මුති හේව ප්‍රඥප්තිය තුල සිත පවත්වන තාක්කල් අවිද්‍යාව. පරමාර්ථ ධර්මයන් කෙරෙහි පහසෙන් සිත පවතිනවද? විද්‍යා. දැන් මෙච්චර කාල කොහෙද හිටියේ? විද්‍යාවේද අවිද්‍යාවේද? දැන් අද විද්‍යාවට ආමද? පරමාර්ථ ධර්මයන් කෙරේ පහසෙන් සිත පවතිනවා. විද්‍යා. දෙක මාරු කරන්න තියෙනවා. මෙච්චර කල් අවිද්‍යාවේ හිටියා. ඒ අනුව මම සම්මුතියෙන් ගත්ත පුජ්‍යලේක සත්‍යයක් ජීවේ. බුදුරජාන් වහන්සේ දේශනා කරන නිස්සත්ත්ව සත්‍යයක් නෑ. නිච්චීව ජීවයක් නෑ. එහෙනම් අපේ දැකීම වැරදිද? එහෙනම් හරි පැත්තට ගන්න ඕනේ. වැරදි දැක්මට කියනවා මිත්‍යා දිට්ඨිය.
දිට්ටි කියන වචනයක් පාවිච්චි කරනවා. එහෙනම් මේ ඇස නැමැති මේ චක්කු ප්‍රසාද රූපය මේක මේ ආකාරයට දැක්කොත් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරපු න්‍යාය මතුවෙනවා. මොකද්ද බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරපු න්‍යාය? හේතු ඵල. හේතු ඵල. ඒකනේ න්‍යාය. දැන් මෙතන තියෙනවා ඒක. මොකක්ද? හේතු කිව්වේ මූල ධර්මවලට. මූල ධර්මය මොකක්ද? කර්මයයි. තේරෙනවද? හැබැයි කර්මයටත් හේතුවක් තියෙනවා. නිකං කර්ම කරන්නේ නැහැ. කර්මයට හේතුව තමයි අවිද්‍යාවයි තණ්හාවයි. අවිද්‍යාවටයි තණ්හාවටයි කියනවා කෙලෙස් කියලා. උපාදානියත් කෙලෙස්. කෙලෙස් සිත කෙලෙස් කියන්නේ කෙලසෙනවා. අපිරිසිදු වෙනවා. දූෂ්‍ය වෙනවා. කිලිටි වෙනවා. එහෙම වෙනවද? වෙනවා. ඒ කෙලසීම නිසා සත්‍ය කර්ම කරනවා. ඒතර කර්ම හේතු. හරිද? ප්‍රත්‍ය ධර්මයක් තියෙනවා. ප්‍රත්‍ය කියන්නේ උපකාර ධර්මයක්. උදව් කළ ධර්මයක්. පිහිට වෙච්ච ධර්මයක්. දැන් මේ චක්කු ප්‍රසාද රූපය හදන්න පිහිට උනේ සතර මහා භූතය. පඨවි, ආපෝ, තේජෝ, වායෝ. තව හතරක් තියෙනවා. ඕකේ වර්ණ, ගන්ධ, රස, ඕජා. ඒකට කියනවා සුද්ධාෂ්ටක කලාපය. ඒතකොට මේ සුද්ධාෂ්ටක කලාපයයි ති ශරීරේට. පාලනය කාගේද? ජීවිත ඉන්ද්‍රිය රූපේ. ඒතකොට හේතු ගන්නවා ප්‍රත්‍ය ධර්මයේ ගන්න. හේතු කර්මයයි මූල ධර්මය. ප්‍රත්‍ය ධර්මය සතර මහා ධාතුවේවත් සුද්ධාෂ්ටක කලාපයයි. ඒින් උපන් ධර්මයේ චක්කු ප්‍රසාද රූපේ. හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්න. යමෙකුට මේ ආකාරයට දැනගන්න විතරක් නෙමෙයි දැකගන්න පුළුවන් නම් සෝ ධම්මං පස්සති සෝ මං පස්සති. එයා හේතුඵල න්‍යාය දැක්කා. මේ හේතුවෙන් මේ ඵලය හැදෙනවා. දැන් ඒ හේතුවෙන් නෙමෙයි මේ ඵලය. එහෙනම් එතකොට ඇහැ ආයි කියන්නේ මම කියලා. ඇහැ මගේ කියලා ආයි කියන්නේ. ඇහැ මට අයිති කියලා කියන්නේ. ඇයි? පාලනේ ජීවිත ඉන්ද්‍රිය රූපේ. මගේ කියන්න බෑ අයිති සතර මහ භූතයන්ට. තේරෙනවද? මම කියලා තනි වචනයක් පාවිච්චි කරන්න බෑ. මේක එක්තරා කොටසක් විතරයි ශරීරේ. තේරෙනවද කියන්නේ? එහෙනම් හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්න ධර්මයක්. හේතු කිව්වේ මූල ධර්ම වලට, ප්‍රත්‍ය කිව්වේ උපකාර ධර්ම වලට. උපකාරයෙන් උපන් ධර්මයක් හැටියට අද ඉඳලා ඇහැ දකින්න. ඊට පස්සේ ආ කතා කරන්නේ ආයෝක මගේ කියලා. තේරෙනවද? ඇයි කතා කරන්නේ නැත්තේ? එයා දන්නවා මේක මට අයිති එකක් නෙමෙයි. එහෙනම් එයා ඒ පිළිබඳව, ඇහැ පිළිබඳව මින් ඉදිරියට ආයේ කර්ම කරන්නේ. ඒ කර්ම කරන්නේ නැත්නම් එයාට ඒක උපකාර වෙනවා. කර්ම නැත්නම් විපාක නැහැ. කර්ම කෙරුවොත් විතරයි විපාකයක් ලැබෙන්නේ. කර්ම කරන පුච්චලයට විතරයි විපාකයක් ලැබෙන්නේ. කර්ම නොකරන පුච්චලයට විපාක ලැබෙන්නේ. එහෙනම් එයා කර්මස්සය කරනවා. අවසානයේ කර්මක්ෂය ඥානය. සියලු කර්මයන්සේ කියලා දැනගන්නා උනුවණක් එනවා. එදාට තමයි තේරෙන්නේ මම දැන් මෙතන ඉන්නේ කියලා. තේරෙනවද? එතකන් කර්ම කරනවා. එහෙනම් දැන් ඇහැ පිළිබඳව, හෙවත් චක්කු ප්‍රසාද රූපය පිළිබඳව ගැටලුව හරිද? විසඳගත්තද? එහෙනම් ආයි කියන්න එපා. මේක මගේ හැ කියලා. මට අයිති නෑ. කර්ම විසින් නිර්මාණය කළේ. ඒ නිසා තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ, මහණෙනි, කමදායදු, කමයෝනි, කමබන්දු, කමපටිසරණ, කමං සත්‍යේ විභජති, හීනං ප්‍රණීතායති. මේ සත්‍ය නානත්වයට හා විවිධත්වයට පත් කරන්නේ කර්ම විසින්. පිළිගන්නවද? කර්ම න්‍යාය ඉදිරිපත් කළ ඉතාමත්ම නිවැරදිව පැහැදිලිව ලෝතර බුදුරජාණන් වහන්සේ. දැන් එකයි කිව්වේ. එහෙනම් මහ භූත හතරෙන් හැදිලා තියෙන බව පේනවා. ඒ මහ භූත හතරෙන් ඒ විකෘතිතාවය ප්‍රකෘතිතාවයට හේතු වුණේ පෙර භවයේ කරගත් කුසල කර්ම හා අකුසල කර්ම. තේරෙනවද? එතකොට මේ පුච්චලයා මේක නිවැරදිව අවබෝධ කරගත්තට පස්සේ අකුසල කර්ම කරන්නේ. එයා කරන්න හැකි තාක් දුරට තමන්ට මතු භවයක් ලැබෙනවා නම් ඒ ලැබෙන මතු භවයේදී ප්‍රකෘති ඇහැක් බලාපොරොත්තු වෙනවා.
ප්‍රකෘති ඇහැක් බලාපොරොත්තු වෙනවා නම් ඒ ඇහැ පිළිබඳව කර්ම කරන්නේ නැහැ. තේරෙනවද? මේ අවබෝධය තුළ මේ කර්ම වලින් ඈත් වෙනවා කියන්නේ ඔකයි. ඒ තාක්කල් කර්ම කරනවා. ඒ තාක්කල් කර්ම කරනවා. ඒ කර්ම කරන්නේ අවිද්‍යාව නිසා. තණ්හාව නිසා. උපාදානය නිසා. උපාදානය කියන්නේ තදින් අල්ලගනවා, තදින් ග්‍රහණය කරගෙන. ඒ නිසා සත්‍ය කර්ම කරනවා. එහෙනම් චක්කු ප්‍රසාද රූපේ කියන එක පිළිබඳව විතරක් නෙමෙයි, තව කිමං කියවනේ 201ක් කියන්න තියෙනවා කියලා. ඒක එකයි නේ කිව්වේ. තව 200ක් තියෙනවා කියන්නේ. මං හිතන්නේ මේ අවුරුද්දෙම කිව්වත් කියලා ඉවර කරන්න බෑ. අවුරුද්ද ඊට වැඩි කාලයක් ඇයි හොඳට අහන්න. දැන් ඔය එකකින් පැහැදිලි නේද මේ ශරීරයේ ස්වභාවය කියන එක මොකක්ද කියන්නේ. එහෙනම් ඊගාට තියෙන්නේ සෝත ප්‍රසාද රූප. සෝත කිව්ව කනට ප්‍රසාද රූප. ප්‍රසාද රූප කිව්වේ දැන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ මොනවට ලැබිච්ච එකක්ද? පෙර භවයේ හිටිය හොඳට හිටියානම් ඇහෙන කනක්. මේ කන ඇතුලේ තියෙනවා බාහිර ශබ්ද ඇවිල්ලා ගැටෙන්න සුදුසු තැනක් තියෙනවා. වෙන ශරීරේ කොහොවත් ගැටෙන්නේ නැහැ. ඒ බාහිර ශබ්දය ගැනෙන්නේ ඒ සෝත ප්‍රසාද රූපේ. එතකොට ඒ සෝත ප්‍රසාද රූපය කාටදයිති? ඒක ශරීරයේ එක කොටසක් විතරයි. මම කියන්න බෑ ඒකට. මම කියන්නේ තනි පුච්චලයකනේ. ඒතකොට තනි පුච්චලයකට කියන්න බෑ කන මම කියලා. ඒතර කන මගේ කියන්න බෑ. ඇයි? සතර මහා ධාතුන්ගේ නිර්මාණය වෙච්ච එක. එහෙනම් එතකොට ඇහෙන කනක් නම් සෝත ප්‍රසාද රූපයේ ප්‍රകൃති නම් පෙර භවයේ කුසල කර්මය. උපත්තියෙම විහිරි. එතකොට දැන් පුජ්‍යලයක් බිහිරි කළා තියෙනවද? සතර මහා ධාතුන්ගේ විකෘතිතාවයක් ඇති කළා තියෙනවද? පුජ්‍යලයක් බිහිරි කළා නැහැ. නමුත් අපි කියන බිහිරි පුජ්‍යලය කියලා. වැරදි වචනය. ඒ සෝත ප්‍රසාද රූපය ඒ සතර මහා භූතය විකෘති කළා තියෙනවා. කන් ඇහෙන්නේ උප්පත්තියෙන්. එයි. පෙර භවයේ ඒ සෝත ප්‍රසාද රූපය පිළිබඳව අකුසල කර්මයක්. සමහර අය කියනවා බඩ දෙනවා මං කන පැලෙන්න කියලා කියනවනේ කියලා ඒක නිකන් ඉන්නෙත් නෑ අත දිගහැරලා වෙනවා අර මනුස්සයාගේ කන් අඩිය හරියට ඊගව භවයේ හම්බ වෙන්නේ මොකක්ද පැලිච්ච එකක් තම හම්බ උප්පත්තියේම හම්බ වෙනා පැලිච්ච දැන් එතකොට ඒ පුපුරපු එක කනද පිපුරුවේ සතර මහා ධාතුද පුපුරලා තියෙන්නේ දැන් තේරෙනවා එහෙනම් ආයි කාටවත් බඩින්නත් එපා ගහන්නත් එපා තේරෙනවද මොකද වෙන්නේ විඳවන්න වෙනවා තමන් කරන දේ තමන් විඳිනවා කියන්නේ ඔකයි තමන් කියන වචනේ පාවිච්චි කරනවා අපි මේ ධර්මය අවබෝධ කරගන්නවා හැබැයි තමන් කියලා කෙනෙක් මෙතන නැහැ පැහැදිලිද මම මේ කියන ඒවා වෙලාව හරි අද ධර්ම දේශනාව තේරෙනවද වෙලාව හරි ධර්ම දේශනාව ඉවර කරන් ඊගව ධර්ම දේශනාව කියන්නේ ටිකක් දෙකයි කිව්වේ එහෙනම් ඒ සෝත ප්‍රසාද රූපය මටයි තියන්නේ මේ කර්මය ඉදිරිපත් වෙලා සතර මහා ධාතුන්ගේ ප්‍රകൃතිතාවයක් හෝ විකෘතිතාවයක් ඇති කළා. ඒ අනුව හොඳ ප්‍රසාද රූපයක් සෝත ප්‍රසාද රූපය එහෙම නැත්නම් විකෘති ප්‍රසාද රූපයක්. එතකොට හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්න. ඒ කියන්නේ උපකාරයෙන් උපන් ධර්මයක් ඕක. ඒතර තමන්ගේ කන කියලා කියන්නේ මූල ධර්ම උපකාර වෙච්ච ධර්ම උපකාරයෙන් උපන් ධර්මය. ඒකට කියනවා හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්න. අන්න බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරපු න්‍යාය. හේතුඵල. මේක තමයි දැනගන්න ඕනේ, මේක තමයි දැක ගන්න ඕනේ. දැක ගැනීම තුළ මොකක්ද වෙන්නේ? ප්‍රත්‍යක්ෂ ඥානය. කර්මය පේනවා. ඒකට දැනගෙන විතරක් හරියන්නේ නැහැ. දැක ගැනීම තුළ සතර මහා ධාතු පේන්නේ මනසට පේනවා. එහෙනම් ඒක දැනගන්න නෙමෙයි තියෙන්නේ දැකගන්න. ඒ සතර මහා ධාතුන්ගේ විකෘතිතාවය හෝ ප්‍රകൃතිතාවය දැනගන්න විතරක් නෙමෙයි දැකගන්න. ඒ වෙනස ඇති කළ ආකාරය දැනගන්න විතරක් නෙමෙයි දැකගන්න. එතකොට තමයි බය වෙන්නේ. සසර බයක් ඇති වෙන්නේ එතකොටයි. එතකන් සසර බයක් ඇති වෙන්නේ. මීට කලින් අපිට මේ සසර බය ඇති වුණා නම් අපි මීට වැඩිය උනන්දු වෙනවා. මීට වැඩිය වෙර වඩනවා. මහන්සි වෙනවා. එහෙනම් අද ඉඳලවත් වෙරවඩන්ට මහන්සි වෙන්න උනන්දු වෙන්න කැප වෙන්න අදිෂ්ඨානයක් ඇති කර ගන්නට මම කොහොම හරි මේ ධර්මය අවබෝධ කරනවා
බැරි කමක් නැහැ, පුළුවන්. තේරෙනවද? එහෙනම් ධර්ම දේශනාව අවසන් කරන වෙලාව කාලය අරස් වෙන. ඉදිරි ධර්ම දේශනාවලදී අපි ටික අහන්න පුළුවන්. මාකොල උතුර මාකොල පදිංචි ස්ටෙල් වීරසිංහ සහ ප්‍රංශයේ පරිශ්නවර පදිංචි සම්සන් උපාලි වීරසිංහ ඇතුළු පවුලේ සියලු දෙනා විසින් බලාපොරොත්තු වෙන අරමුණු කේන්ටි සුමනාවති වසරකට පෙර පරලෝසපත්තාන්ට යෙදුණු තමන්ගේ ආදරණීය මෑණියන් ඉසිඩෝ වීරසිංහ, ආදරණීය පියාණන් ප්‍රියදාස හේවාවිතාන, ආදරණීය මාමණ්ඩි ඇඩිලින් හෙට්ටි ආරච්චි, ආදරණීය නැන්දම්මා සොමිත් අනේ රංචි කළු ආරච්චි, ආදරණීය සොහොයුරා ඇතුළු තවත් අය කවුරු හෝ ඇතනම් පින් බලාපොරොත්තු පින් අපේක්ෂාවෙන් සතුට අපේක්ෂාවෙන් බලාපොරොත්තුව මේ උතුම් පුණ්‍ය ශක්තියෙන් අනුමෝදන් වීමෙන් ඒ සෑම කෙනෙක්ම සුවපත් වේවා. ඒ සෑම කෙනෙක්ම ඊතා ඉක්මන් භවයකදී උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා ඉදම්මේ ඥාතිනම් හෝතු කියන ගාථාවන් කියන්නේ. රැස් කරගත්තා නම් අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් සියලු දෙවියන්ටත් අනුමෝදන් කරනවා. සියලු දෙවියෝත් මේ පින් අනුමෝදන් වේවා. දෙවියනුත් උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා. ආකාසට්ටා ච බුම්මට්ටා රැස් කරගත්තා නම් අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් ඒ ජීවත් සුජීවත්ව සිටින සියලු දෙනාට, පැමිණ සිටින සියලුම ඥාති හිත මිත්‍රාදීන් ඇතුළු මේ සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා. ඒ තුළින් මේ සෑම කෙනෙකුටම යහපතක් වේවා, සිතක් වේවා, සාන්තියක්ම වේවා. සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ තිර ජීවනය දීර්ඝායු සම්පස්සල සේවා. ඒ සඳහා මේ උතුම් පුණ්‍ය ශක්තිය ආශිර්වාදයක්ම වේවා කියලා හිතාගෙන සාදු කියන්න. අවසාන වශයෙන් රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තිය විහාරස්ථානයේ බෞද්ධ ආමාත්‍යාලයේ අපේ නිර්මාතෘ ඒ දරණගම කුසල ධම්ම ස්වාමින් වහන්සේට පින් අනුමෝදන් කරනවා. ඒ වගේම දැනට විහාරස්ථානයේ වැඩ සිටින සියලු ස්වාමින් වහන්සේලා ඇතුළු මේ කාර්ය මණ්ඩලය ඇතුළු ඔබ අප සෑම දෙනාටම මේ භවය තුළම මේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ උතුම් පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියන්න. සියලු දෙනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වතාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පති සග්ග සම්පති මේවත අතෝ නිබ්බාන සම්පති හිමිනාතේ සමිච්ඡතු. සදහතුනේ ඔබ අප සියලු දෙනා කෙරෙහි මෙත් සිතින් ඒ උතුම් වූ සද්ධර්මානුදේශනාව පවත්වා වදාළ මරදන්කල්ල කරුණාගල චිත්ත විවේකාරාමාධිපති කම්මට්ටානාචාර්ය පූජනීය තපෝවනේ අරිය දජ ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවන සම්පත්තිය උදා වේ. අවසන උන්වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම මේ උදාරතර කුසල ධර්මයන් උන්වහන්සේට හේතු වේවා, වාසනාව වේවා යනුවෙන් සාදු නාදනම් වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ උතුම් වූ ප්‍රාර්ථනාවත් සමගින් දේශනාවේ සදැහැති පුණ්‍යවන්ත දායකත්වයේ ගෙන කටයුතු කළ පින්වත් පිරිසට ආරාධනා කරනවා දේශකයන්න් වහන්සේට පරිස්කාර පූජා කරන ලෙසට. ඒත් සමගින් බෞද්ධ ආරූප වාහිනිය සෑම බ්‍රහස්පතින්දා දිනකම ඔබ වෙනුවෙන් sannivedanaya කරන සසරින් නිවනට ධර්මදේශනා මාලාවේ අද දිනේට සමගාමී පැවති ධර්මදේශනාව මෙතකින් නිමවටපත් කරනවා ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.